ආයුබෝවන් අද කාලේ හැමෝම වගේ අන්තර්ජාලය එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා රටේ පවතින කොරෝනා වසංගතයත් එක්ක අන්තර්ජාල භාවිතය ශීඝ්‍ර ලෙස වැඩි වුණා මේ දවස්වල හුඟක් කතාබහට ලක් වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය අද අපි කතා කරමු මොන රටේද වැඩිපුරම වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්නේ සහ එහි වේගය පිළිබඳව වීඩියෝවට යන්න කලින් ඔයා අපේ channel එකටම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් අන්තර්ජාල වේගය මනින්නේ තත්පරයට මෙගාබිට් වලින්. ගොඩක් අය පටල ගන්න දෙයක් තමයි මේක. තත්පරයට මෙගාබිට් සහ තත්පරයට මෙගාබයිට් කියන්නේ වෙනස්ම වචන දෙකක්. තත්පරයට මෙගාබිට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් තත්පරයට කිලෝබයිට් 125ක් වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම බලද්දී ලංකාවේ අන්තර්ජාල වේගය ගැන අපට හිතා ගන්න පුළුවන්. ලෝකයේ වඩාත්ම වේගවත් අන්තර්ජාල පහසුකම් තියෙන NASA ආයතනයට තත්පරයට ගිගාබිට් 91ක් වැනි සුපිරි වේගයක් NASA ආයතනයට තියෙනවා. සාමාන්‍යයෙන් NASA ආයතනයේ අන්තර්ජාල වේගය සාමාන්‍ය පුද්ගලෙක් භාවිතා කරන වේගය වගේ 13,000 ගුණයක්. සාමාන්‍යයෙන් NASA ආයතනයේ පැය 24ම high quality streaming කරනවා ඔවුන්ගේ දත්ත. තායිවානය තමයි වේගවත් අන්තර්ජාල පහසුකම් සහිත රටවල් අතරින් ඉහළින්ම සිටින්නේ. තත්පරයට මෙගාබිට් 85.02ක සුපිරි වේගයක් තියෙනවා. මේ වේගය සාමාන්‍යයෙන් ලංකාවේ අන්තර්ජාල වේගය වගේ 1000 ගුණයක් විතර වෙනවා. තායිවානයට පසු වඩාත් වේගවත් අන්තර්ජාල පහසුකම් ඇති රටවන්නේ සිංගප්පූරුවයි. ඉන් පසුව පිළිවෙලට ස්වීඩන්, ඩෙන්මාර්ක්, ජපානය, නෙදර්ලන්තය, ස්විස්තර්ලන්තය සහ නෝර්වේ සිටිනවා. අන්තර්ජාලය කියපුවහම වැදගත් දේ වශයෙන් ඕන කෙනෙක්ට සිහිවන්නේ එහි වේගයයි. වේගයන් අනුව ගත් කල ශ්‍රී ලංකාව පමණක් නොවේ දකුණු ආසියාවේ අනිකුත් රටවලද එතරම් හොඳ තැනක නෙවෙයි ඉන්නේ. මේ වේගයන් සහිත දර්ශකයන් අනුව රතු පැහැෙන් දකුණු ආසියාව දක්වන්නේ ඉතාම අවම අගයක් බව කියමිනුයි. ඒ තවත් විශාලනය කර බැලුවොත් ශ්‍රී ලංකාව ආසන්න සියලුම රටවල් පාහේ එකම වේගයක් වන තත්පරයට මෙගාබිට් 5.4ක් තිබෙන බව පෙනී යනවා. එනම් අපේ කලාපයේ මධ්‍යකාන්ත ජාල වේගයේ තත්පරයට මෙගාබයිට් එකක්වත් නැහැ. ශ්‍රී ලංකාව සහ ඒ ආසන්න රටවල් ආසියානු පැසිෆික් රටවල් සමග සසඳද්දී අඩු අගයක සිටින අතර දකුණු කොරියාව MBPS 29ක් ඉහළ මධ්‍යක වේගයක හිමිකම් කියනවා. එය එම කලාපය අනුව ගත් කල ඉතා වැඩි වේගයක්. ඔබ තවම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙවැනි පුදුමාකාර අන්තර්ගතයන් සහිත වීඩියෝ දිගටම නරඹන්න bell icon එකත් click කරන්න. නැවත හමුවෙමු. ස්තුතියි.